විශාල බෙහෙත් අර්බුදයක් ඇවිල්ලා තියෙනවා මම දැක්ක ඊයේ රූපවාහිනී වලත් මේනවා සෞඛ්‍ය අමාත්‍යවරයා බොහොම තදින් දෝෂාරෝපණය කරනවා නිලධාරීන්ට නමුත් නිලධාරීන්ට දෝෂාරෝපණය කළා මේ ප්‍රශ්න වලින් ඉවත් වෙන්න බෑ ඖෂධ පිළිබඳ තියෙන අර්බුදය මිනිසුන්ගේ ජීවිත පිළිබඳ අර්බුදය සහ මිනිසුන්ගේ සෞඛ්‍ය පිළිබඳ අර්බුදය විශේෂම දරුවන්ගේ ජීවිත පිළිබඳව එතකොට පිළිකා රෝගීන්ගේ ඒ කියන්නේ මහා දරුණු ජීවිත ආරක්ෂක ඖෂධ නැති වෙලා තියෙනවා අත්‍යවශ්‍ය ජීවිතවලට අත්‍යවශ්‍ය ඖෂධත් නැති වෙලා තියෙනවා විශාල ගණනාවක් ඒ කියන්නේ ඒ නැති වෙලා තියෙන ඖෂධ සංඛ්‍යාව 100 ගණනක් ශල්‍ය උපකරණ වගේ ඒවා 2000 ගණනක් නැහැ ඒ කියන්නේ සෞඛ්‍ය තත්ත්වයේ ඉතාමත්ම නරක තත්යකට පත් වෙලා මිනිසුන් මිය යන තත්වයකට බෙහෙත් නැතුව ශල්‍ය කර්ම කරන්න බැරුව මේ මිය යන තත්වයකට හැම රෝහල් වලින්ම අපිට වාර්තා වෙනවා වෛද්‍යවරුන්ගේ ඉඳලා හැම කෙනාම මේ ගැන මට කතා කරනවා මමත් දවසකට කීප දෙනෙකුට නැති ඖෂධ නැති ශල්‍ය උපකරණ නොයෙකුත් දේවල් හොයා දෙන්නට ක්‍රියා කරනවා ඊයේ මහා රාත්‍රිය වෙනකොටත් මම බෙහෙත් හොය හොය තමයි මම මේ කරේ මගේ දන්න කියන කට්ටිය මට කතා කරනවා ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් අද තිබෙන්නේ ඒ නිසා මේක මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් මිසක් දේශපාලන ප්‍රශ්නයක් ලෙස සැලකන්නේ නැතුව මේක වහාම විසඳන්න ඕනේ නැත්තම් මහා අභාග්‍යයක් වෙනවා අපි කොයි එක්කෙනාට කොයි වෙන මොහොතක මේ තත්ත්වයට මුහුණ පාන්න දෙන්නවත් දන්නේ නැහැ දැන් ඒ කියන්නේ මේවා මේ මොනවාද ඇන්ටි වෙනම් එක නැහැ ඒ කියන්නේ සර්ප විෂයට ගහන එක එතකොට ඇන්ටි රේබීස් එක නැහැ ඒ කියන්නේ ජල බීතිකා රෝගයට පිසු බලු රෝගයට කියන එකට එතකොට මේවා නැති වුණාම ඒ කියන්නේ මිනිස්සු මැරෙනවා ඒ කියන්නේ වෙළඳ පොළෙත් නැහැ එතනයි තියෙන ප්‍රශ්නය රජේ රෝහල් පමණක් නෙවෙයි වෙළඳ පොළෙත් නැහැ එතකොට මිනිහෙකුට සල්ලි තියුණත් අර ගන්න බෑ රජේ සල්ලි නැත්තම් තමන්ගේ පුද්ගලික මේකකින් අටගෙන ජීවිතයල් ඉතින් මේ රජය මං හිතන්නේ ප්‍රමුඛතාවය මේකට පත් කළා ක්‍රියා කරන්න ඕනේ. ඒක ඇත්තටම කවුරු පත් කරත් නෙවෙයි පත් කරද පත් කිරීමෙන් මේ ප්‍රශ්නේ විසඳන්නට බෑ. ඇත්තට මේ පිළිබඳව ඇත්තටම මේ මහාම ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ සඳහා හැකි හැම කෙනාගේම ආධාර උපකාර අරගන්නට ඕනේ පක්ෂ විපක්ෂ ભેදයක් බලන්නේ නැතුව මේක වාඩි වෙලා එකටම කරලා මේක ක්‍රියාත්මක කරන්නට ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යෑමේ කියන්නේ ලංකාවේ තියෙන අමාරුම අමාත්‍යාංශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනියන්න. මොකද එදා මේ ප්‍රශ්නෙට මුහුණ පාන්නට තියෙන තත්ත්වයක්. ඉතින් දැන් මේකට මම ගත්ත අර ඒ කියන්නේ software හදලා අපි මට වුණත් මේක විසඳන්න බෑ ඒවට මම මේ නවීන මේ උපාංග ක්‍රියාත්මක කරේ නැත්තම් එතකොට ඒ software එක උඩ තමයි මට හිඟයක් නැතුව බෙහෙත් ටික දී ගන්නට හැකියාව තිබුණේ ඒ වගේම මේවා මේ ඖෂධ රෙජිස්ට්‍රේෂන් දැන් ඒ software එක නැහැ එතකොට NM ඒ කියන්නේ ඖෂධ අධිකාරියට අපි දැම්මා online එතකොට දූෂණ මොකක්ද සිදුවෙන්නේ එතකොට ඒ online ක්‍රමයේ හරි තමයි රෙජිස්ට්‍රේෂන් ඔක දැන් ඒකත් නැහැ ඒකත් අරගෙන ඒකට බොරුවට නොයෙකුත් ඒවා කළා තමන්ගේ හිතවතුන්ට ක්‍රියා කරන්න ඒවත් නැති. ඉතින් මෙන්න මේ සියලු අර්බුද තමයි හේතුව මේකට. එතකොට මේ අර්බුද විසඳගන්නේ නැතුව මේක කරන්නට බෑ. එක පැත්තකින් ඖෂධ නැහැ. අනිත් පැත්තෙන් ඖෂධ අහස මිලට ගිහිල්ලා තියෙනවා. දැන් මට ඊයේ කිව්වා රුපියල් 6යි ගන්නට මට තිබුණ තයිරොක්සින් පෙත්ත. දැන් ඒ මම එයා කතා කරලා මට කිව්වා රුපියල් 51යි. රුපියල් 51ට එයාට දන්නවා කියලා මම හොයලා දුන්නා යාට රුපියල් 20 ගානකට එක තියෙනවා ඒ රුපියල් 20 ගාන තියෙන්නේ රුපියල් 6ට තිබුණ එක. ඉතින් මේ වගේ මහ විශාල දැවැන්ත විශාල විදියට ඖෂධවල මිල ගණන් වැඩි වෙනවා. එතකොට අඩු ගානේ රජේ රෝහල්වලට දැන් හරියට ඖෂධ ටික තියුණා නම් එදාටත් වඩා ප්‍රතිශතයක් ජනතාව මේ රජේ රෝහල්වලට ඇවිල්ලා කරගන්නවා. දැන් එදා මගේ කාලේ ඖෂධ ගැනීමට හැකියාව තිබුණ රෝගීන්ටත් දැන් ඖෂධ ගැනීමේ හැකියාව නැහැ මේ ආර්ථික තත්ත්වයටදී. එතකොට රජය තමයි මේකට මැදිහත් වෙන්නේ වැඩි වෙන්නේ.